අපිට දැනුම් තැන අපිම හදමු රට මගින් පටන් ගමු. පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම ලැබී තිබෙනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයටයි. කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අද දිනේද ප්‍රදේශ රැසකට වැසි ඇදහැලීමට නියමිතයි. ඇදහැලෙන වැසිත් සමග ජලාශ කිහිපයක් මේ වන විටත් වාන් දම්මින් තිබෙනවා. තවත් ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවදානම් නිවේදන නිකුත් කිරීමටද පියවරගෙන තිබෙනවා. බදුල්ලේ ඇතැම් ස්ථානවල පස් කඳු කඩා වැටි ඇති අතර ගමනාගමන කටයුතු වලට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව උතුර උතුර මැද ඌව සහ නැගෙනහිර යන පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනෙන් පසු අපේක්ෂා කරනවා. මෙවැනිට පවතින වැස්සහිත කාලගුණික තත්ත්වයත් සමඟ හුරුල් වැව ජලාශයත් වාන් දමමින් තිබෙනවා. 2018 වසරෙන් පසු පළමුවරට තමයි මෙලෙස හුරුල් වැව ජලාශය වාන් දමමින් තිබෙන්නේ. ගලෙන් බිඳුන වැව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පසුගිය දින කිහිපෙම ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගලෙන් බිඳුන වැව මහ වැව සහ කුඩා වැව සියල්ලම පාහේ මේ වන විට වාන් දමමින් තිබෙනවා. ඒ අතරට හුරුල් වැව, අලුත් දිවුල් වැව, කිවුලේකඩ සහ මණන් කට්ටිය කියන වැව් ඇතුළත්. හුරුල් වැවෙන් වාන් ජලය තත්පරයට ඝන අඩි 2429ක් යාන් ඔයට මුදා හැරෙනවා. අලුත් දිවුල් වැවෙහි වාන් දොරටු 4ක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා. එහි වාන් ජලය යාන් ඔයට මුදා හැරෙනවා. කිවුලේකඩ වැවේ වාන් දොරටු 8ක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා. එහි වාන් ජලය අඩප්පන් ඔයට මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. මණන් කට්ටිය වැවෙහි වාන් දොරටු 4ක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා. එහි ජලධාරිතාව ඒරු වැවට මෙවැනි විට මුදාහරමින් තිබෙනවා. මේ අතරතුරේදී ගලෙන් බිඳුරාව කුඩා වැව් බොහොමයක්ද පිටාර ගලමින් තිබෙන බවයි ගලෙන් බිඳුරාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.